දැන් ඔබට විතරනේ බං කතා කරලා ඉඹ මේ පෙරහැරක් කරන් යන්න හදනවනේ. මම හිතුවේ බං ඔබයි මායි ගිහිල්ලා පොඩ්ඩක් නිකන් කුරුළු ජෝඩු වගේ මුණ මුණ මණි ගාලා මචං පොඩි බොක්ස් එකක් අතුල ඉඳලා. කකාසේ බොක්ස් කියලා තියන්නේ. කපල් යන්නේ බං විතරම. අනේ නේ බං මට ඔය පෙට්ටිය අසින් නිකන් ෆිල්ම් බලන්න බෑ. මට ඕනේ ආතල්ගේ ෆිල්ම් බලන්න. ෆිල් ගාලා බොක්කෝන් ඉසිකලා කෑ ගාලා එහෙම බලන්න. අර කුරුල්ලා මම ගිහින් මේ පැත්තට පියාඹයිද මේ පැත්තට පියාඹයිද මේ පැත්තට පියාඹුගොත් මම මට කීස්කොත්තුව කරන් දෙයි බං මේ පැත්තට පියාඹුව මම උඹට කීස්කොත්තුව කරන් දෙනවා. රජ්ජරද්දෝයි පොඩි උන් කරන ඒවා කරන්න කොහොමද බං එහෙනම් මේ ලව් කරන්නේ මම්මේ ඔය කේකවා කියලා බැලුවේ ලව් කරනවා කියලා හිතාගෙන නේ මට තේරෙන්නේ නැහැ බං. අය ඉස්කෝලේ යන උන්ට ලව් කරන්න කියලා දෙයක්ද? මට ඉස්කෝල ගන්න නැතිව. මොකක්? අටකාගේ කුස්සියම වෙන්න බෑ අයියෝ. ඒ වුණාට ගෑණියෙකුගෙන් ගෙදරට වෙන්න ඕනි යුතුයකම් ටිකක් තියෙනවනේ. කොයි පොතෙන්ද දැන් ඒවා ලියලා තියෙන්නේ? කොයි පොතේද ලියලා තියෙන්නේ ගෑණි හැමදේම කරන්න ඕනි කියලා? ආ. දැන් උඹ ගිහිල්ලා ජනාට කියලා උයාගෙන කන්නද හදන්නේ? ඔව් ඉතින්. ඇත්තට? දැන් මම මොනා කියලා දුර කතා කරන්න ඕනි? ඇයි බං ඔය ඕන තරම් එක එක වචන තියෙන්නේ? ඒකකින් කතා කරපන්කෝ. මොනල් පැටියෝ රත්තරන් සුදු මැණික අප්පච්චි සුදු තාත්තිය තියෙන්නේ බං ඕන තරම් වචන. ඒකක් කියපන්කෝ. ඔය බත් එක ගිහලා බලයන්. නෑ නෑ දැන් උඹ මේ සමගිවත් අවුරුදු 30ක් අරක් ගැහුවනේ නේ. හා චන්දියනේ උඹ ඉතින් වේලක් නොකා හිටිය ගිලා මුකුත් වෙන්නේ නෑ බං. අවුලක්ම නෑ. අම්මට සිරි ප්‍රේම මං දන්නව උඹ මට ආදරේ කියලා හරිද ලව් කියලා. හැබැයි දැන් ඉතින් මං ඕක කිව්වට පස්සේ උඹ මෙතන මේ නිකන් මේ ලැජ්ජ වෙලා මේ 64 මායන් දාලා හනේ පනේ පනේ ගන්න එපා කියනවනේ හරියට කියපන්. මොකද මාත් උඹට ලව් හරිද? උත්තරේ දීපන්. හා උත්තරේ? උත්තරේ දීපන් මේ මූ නාලියන්නේ එක දෙන කන්නේ. ඒ අපරාධය ওই තම්සල දෙන්න තිබ්බේ ඊරාට කාලත් දෙන්න. අර හන්දියේ තියෙන තට්ටු දෙකේ පොට් එකක්. ඒකේ ෆ්‍රයිඩ් රයිස් එක නම් පට්ට ආතල්. ආදියා නම් කිව්වා. අනේ මට හිතුන්නේ නෑ බා. ඇයි? ඉන්නේ දු කොහොමද මං කන්නේ? ඒ තෝ වගේ හරකෙක්. අබ්බඩ ගිනි යදුනාම කන්නේ හරක්ද?